ගණිතයේ විෂයයට ටියුෂන් ලබා දීමේ මුවාවෙන් නිවසකට පැමිණ ජාත්‍යන්තර පාසලක ඉගෙනුම ලබන 12 හැවිරිදි බාලවයස්කාර පිරිමි දරුවෙකුට වසර දෙකකට අධික කාලයක් තිස්සේ ලිංගික අපයෝජනයක් කළ බව කියන සැකකාර උපකාරක පන්ති ගුරුවරයෙකු ජාතික ළමා රක්ෂක අධිකාරියේ විශේෂ පොලිස් විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තියෙනවා. ජාත්‍යන්තර පාසලක ඉගෙනුම ලබන එම දරුවාගේ පියා රජයේ පිළිගත් ආයතනයක ඉහළ තනතුරක් දරන අයෙකු බවත් සිය දරුවාට ගණිතය ඉගැන්වීම සඳහා සුදුසු පුද්ගලයෙකු සොයමින් අතරතුරදී හිතවතෙකුගේ මාර්ගයෙන් 2018 වසරේදී ඉහතකී සැකකාර ගුරුවරයා හමු වී ඇති බවටත් කරුණු අනාවරණය වෙලා තියෙනවා. එම සැකකාර ගුරුවරයා එසේ නිවසට පැමිණීමෙන් අනතුරුව දරුවාට ඉගැන්වීමට අවශ්‍ය දොර channel විවෘත කරන ලද කාමරයක් එම මව්පියන් විසින් සකසා දී ඇති බවද පසුකාලීනව ඔහු එම දොර channel වසා දමා එම දරුවාට ටියුෂන් ලබා දීමට කටයුතු කර ඇති බවද ළමා ආරක්ෂක අධිකාරිය පවසනවා. එසේ දොර channel වසා දමා ඇති සැකකාර ගුරුවරයා දිනෙන් දින එම දරුවාට සමීපව ලිංගික අතවර කර ඇති බවත් දරුවා ඊට අකමැත්තක් දැක්වීමෙන් අනතුරුව ඔහු අසභ්‍ය වීඩියෝ පට එම දරුවාට පෙන්වා නිවසේ අයවලුන්ට නොඇඟවෙන ආකාරයට ඉතා සූක්ෂමයුරින් එම දරුවාට වසර දෙකකට වැඩි කාලයක් තිස්සේ ලිංගික අපයෝජන කර ඇති බවට කරුණු අනාවරණය වන බවද එම අධිකාරිය පවසා තිබෙනවා. දිනක් එම දරුවාගේ මව එම ගුරුවරයාට තේ එකක් රැගෙන ගිය අවස්ථාවක එම ගුරුවරයා කිසියම් ලිංගික ක්‍රියාවක නිරත වෙමින් සිටින අයුරු දැක ඇති නමුත් ඇය ඒ පිළිබඳව නිසි අවධානය යොමු කර නොමැති බවද දරුවාට ඉගැන්වීම සිදුවන කාලයේදී එම මවහා මෙත්තනිය නිවසේ සිට ඇති බවද එම අධිකාරිය පෙන්වා දෙනවා. මෙකේ සිද්ධිය සම්බන්ධයෙන් එම දරුවා පළමුව ඔහුගේ යහළුවෙකුට පවසා පසුව මව්පියන්ටද පවසා ඇති බවත් එම මව්පියන් කළ පැමිණිල්ලකට අනුව සැකකාර ගුරුවරයා අත්අඩංගුවට ගත් බවත් ළමා ආරක්ෂක අධිකාරිය වැඩිදුරටත් පවසා තිබෙනවා. මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන එම අධිකාරිය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ පියා සොයා දුන් ගුරුවරයෙකු නිසා නැවත ගුරුවරයෙකු සොයා ගැනීමට නොහැකි වේ යයි සිතුව නිසා ගුරුවරයා විසින් කළ තර්ජන නිසා එම දරුවා ඒ පිළිබඳව මව්පියන්ට නොදැන් වූ බවට ප්‍රකාශයක් ලබා දී ඇති බවයි. සැකකාර ගුරුවරයා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. එම මව්පියන්ගේ නොසලකිල්ල මත මේ සිද්ධිය සිදුව ඇති බවට කරුණු අනාවරණය වන බවද එම අධිකාරිය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ අනිකුත් මව්පියන්ටද තම දරුවන් කෙරෙහි අවධානයෙන් සිටින ලෙසට අවවාදයක්ද ලබා දෙමිනි. හැමදාම අපි දාන වීඩියෝස් බලන්න කැමති නම් පහල තියෙන රතු පාට බටන් එක ඔබලා අපිට subscribe කරන්න.